අයිබෝන් ආමේකතල ඉන්නේ ෆ්ලයි විත් මී YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක්. කලින් වීඩියෝ එකදී මම ඒවියේෂන් ඉතිහාසයේ සිදුවිච්ච ලොකුම ගුවන් අනතුර ගැන කතා කරවට මතක ඇති. ඉතින් මේ වීඩියෝ සෑහෙන පිරිසක් බැලුවා. හොඳම දේ මම මේක දෙසැම්බර් මාසේ පබ්ලිෂ් කරේ. දෙසැම්බර් මාසේ කියන්නේ ශ්‍රී ලංකාවේ සිදුවිච්ච දරුණුම ගුවන් අනතුර සිදුවිච්ච මාසය. ඉතින් මෙන්න මේ මාසය නිසා සහ ගොඩ දෙනෙක් මේක සිහි කරන මාසයක් නිසා ගොඩ දෙනෙක් මේ වීඩියෝ එක අවසානයේ මගෙන් ඉල්ලලා තිබුණා සප්තකන්‍යා ගුවන් අනතුර. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ සිදුවිච්ච දරුණුම මේ ගුවන් අනතුර ගැන ෆ්ලයි විත් මී YouTube channel එකේදී වීඩියෝ එකෙන් කතා කරන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එකෙන් අපි සප්තකන්‍යා ගුවන් අනතුර ගැන සම්පූර්ණව සිංහලෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ ෂෙයා කරන්න හොඳ නිනවල දරගන්න. ඒ වගේ පළාතේ රතුපාට subscribe button එක press කරලා ෆ්ලයි විත් මී YouTube channel එක subscribe කරොත් ඉස්සරහට මම දාන වීඩියෝ සහ ගානම ගෙන ගන්න බලා. ඒ වගේ වීඩියෝ ලයික් එකක් දාන්න තමතක කරන්න එපා. Martinair Flight 138 මේ ගුවන් යානය තමයි මේ විදිහට අනතුරට ලක් වෙන්නේ. ඉතින් මේ සිද්ධිය හරියටම සිද්ධ වෙන්නේ 1974 දෙසැම්බර් මාසේ 4 වෙනිදා. Martinair 138 ගුවන් යානය ශ්‍රී ලංකාවට එන්නේ කිස් ස්ටොප් එකක් විදිහට. මොකද මේ ඇත්තට මේ පැසෙන්ජර්ස්ලා සියලුම දෙනාම මක්කම වන්දනාව යන පැසෙන්ජර්ස්ලා. ෆ්ලයිට් ක්‍රූ එකත් එක්ක මේ ප්ලේන් එක ඇතුළේ 191 දෙනෙක් හිටියා. ඉතින් මේ හැමෝම මම කලින් කිව්ව විදිහට ඉන්දුනීසියාව ඉඳන් ශ්‍රී ලංකාව දක්වා එක ස්ටොප් එකක් සඳහා එනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ගුවන් තොටුපළෙන් පික පිටත් වෙනවා දවල් 12ට විතර ආසන්න කාලයකදී. ඒ වගේ හවස 4 විතර ශ්‍රී ලංකාවේදී ක්ලියරන්ස් එක සඳහා අවසර ලබා දෙනවා. ඉතින් මේ වීඩියෝ පටන් ගන්න කලින් විශේෂම කියන්න ඕනේ දෙයක් මේක සම්බන්ධ විවිධ මත එක එක දේවල් ගොඩක් තියෙනවා. මම මේක ඉන්ටර්නෙට් එකේ හොයද්දී සිංහල කන්ටෙන්ට් ඉංග්ලිෂ් කන්ටෙන්ට් ගොඩක් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මේවා අතරින් මට විශ්වාස කරන්න පුළුවන් සහ වැඩිම දෙනෙක් විශ්වාස කරන මතයක් තමයි මම ඉදිරිපත් කරන්නේ. සමහරට මේක බලන ඔයාගේ මතේ වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා සම්පූර්ණ කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි කමෙන්ට්ස් විදියට ඒවා එකතු කරන්න. සහ ගොඩ දෙනෙක් මේක ගැන සිංහල කන්ටෙන්ට් හදලා තිබිච්ච නිසා තමයි මේ වීඩියෝ එක මම මෙච්චර කලින් නොකර හිටියේ. නමුත් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම නිසා තමයි මම සත්‍යකන්‍යා ගොඩ නතරගෙන අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ channel එකේදී අපි නිතරම flight crashes වගේ දේවල් අපි කතා කරන නිසා. මොකද flight me YouTube channel එකත් එක්ක මේ විදිහ ලක්ෂයකට ආසන්න පිරිසක් එකතු වෙමින් සිටින නිසා. මොකද මේ සප්තකන්‍ය කියන්නේ ලංකාවේ තියෙන කඳු පෙළක්. මේ කන්දක වැදිලා මේ plane එක crash වෙන නිසා තමයි මේකට සප්තකන්‍ය ගුවන් අනතුර කියලා කියන්නේ. හොඳම කාරණා තමයි ගුවන් යානාව කන්දක වදින්නේ කොහොමද? ඒ වගේම විශේෂම මේ කන්ද එකපාරට මෙතනට අපු කන්දක්. මේ flight path එකේ මෙච්චර කාලයක් තිබිච්ච කන්දක් මේ විදිහට වදින්නේ. ඉතින් මේක වෙන්න පුළුවන් possibility එක මොකද්ද? ඉතින් මේක සම්බන්ධයෙන් විවිධ කතා තියෙනවා මම කලින් කිව්ව විදිහටම. ඉතින් මේ විදිහට plane එක crash වෙන ඉතාම ලේසි තැනක නෙමෙයි, ගොඩාක් අමාරු තැනක. මේකේ black box එකේ මනත කළු පෙට්ටිය හොයාගන්න පස්සේ සැහැණ කාලයක් ගියා. කළු පෙට්ටිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මම කියන කලින් වීඩියෝ එකක් ඇදුවා. ඉතින් කළු පෙට්ටිය තමයි සියලුම දේවල් record වෙලා තියෙන්නේ. මේක තැඹිලි පාට පෙට්ටියක්. ඒ මේකට black box කියලා කියන්නේ. මේක ඇතුළේ තමයි ඔක්කොම record වෙලා තියෙන්නේ plane එකේ ගන්න පුළුවන් විවිධ datas. මේක ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරා. මේ box එක හොයාගන්නත් සැහැණ අමාරු වෙනවා. කොහොම හරි මේ box එකේ තියෙන විස්තර අනුව සහ අනිත් දේවල් අනුව තමයි මේ අද මම කතා කරන්න නිගමන වලට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ plane එකේ සාමාන්‍ය විදියට take off කරාට පස්සේ ශ්‍රී ලංකාව දක්වා එනවා. ශ්‍රී ලංකාව දක්වා ආවට පස්සේ කියන තව සැතපුම් 130කින් අපි ලෑන්ඩ් කරන සූදානම් වෙනවා. නැත්නම් එයාපෝට් එකට දෙන දුර සවස් සැතපුම් 130ක් කියලා. ඉතින් මේ විදිහට කියනවත් එක්කම මේ වෙද්දි මෙයා කනෙක්ට් වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඒ වෙද්දි මේ එයා ස්පේස් එක කන්ට්‍රෝල් කරේ රත්මලානේ. මේ රත්මලානත් එක්ක තමයි කනෙක්ට් වෙලා ඉන්නේ. සාමාන්‍ය අපි කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා, ඔයගොල්ලෝ දන්නවා ඇති. එයා ස්පේසස් කියලා જાතියක් තියෙනවා. ඒ වගේම කන්ට්‍රෝල් කරන එක එක සර්විස් සෙන්ටර්ස් තියෙනවා. ඉතින් මේ වගේ මෙයා කලින් කනෙක්ට් වෙලා හිටි ඉන්දුනීසියා එක. නමුත් ඉන්දුනීසියා වලින් ශ්‍රී ලංකා එයාර් ස්පේස් එකට එද්දි මෙයා ස්විච් වෙනවා ශ්‍රී ලංකාවේ එයාර් ස්පේස් එක කන්ට්‍රෝල් කරන තැනට. සරලම එයාපෝට් එක නම් ATC එක. එහෙම නැත්නම් ට්‍රැෆික් කන්ට්‍රෝල් එක කියලා කියන්නේ මේ වගේ එකකට. ඉතින් මේක ගැනත් මම කලින් වීඩියෝ එකකින් කතා කරා. ඉතින් මේ විදිහට රත්මලානත් එක්ක කනෙක්ට් වෙලා ඉද්දි මෙයාට විස්තර ලැබෙනවා සහ ප්ලේන් එකකින් විස්තර කියනවා. අද වගේ ගොඩක් දියුණු නැහැ විදිහ ලංකාවේ ටෙක්නොලොජි ගොඩක් අඩුයි. රේඩාස් වගේ දේවල් එහෙම ලොකුවට නැහැ. මේ කාරණා නිසා ප්ලේන් එක විසින් එවන සමහරක් ইনফরমේෂන් මතත් මේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් වලට යැපෙන්න සිද්ධ වෙනවා. මේ විදිහට මේ ප්ලේන් එක කියන දැන් අපි ඉන්නේ සැතපුම් 130ක් එහායින් කියලා. ඉතින් මේකත් එක්කම එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් එක සාමාන්‍ය විදිහට උපදෙස් ලබා දෙන්නේ නැති. එතක මේ ප්ලේන් එක තව ටික වෙලාවක් ගිහලා කියලා තියෙනවා. දැන් අපි සැතපුම් 14ක් දුරින් ඉන්නේ කියලා. ඉතින් සැතපුම් 14ක් කියනකොට තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය ප්ලේන් එකක් එක ගණන් දී ගොඩක් පුංචි ප්‍රමාණයක්. මේකත් එක්කම මේ ප්ලේන් එක ස්විච් කරනවා එයාපෝට් එකේ තියෙන එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් එකට. මෙතන ඉහට එයාපෝට් එකෙන් තමයි මෙයාට උපදෙස් ලබා දෙන්නේ. සැතපුම් 14ක් ඇහින් නිසා එයාපෝට් එකෙන් කියනවා මෙයාට දැන් ඔයා ලෑන්ඩ් කරන්න සූදානම් වෙන්න ඔයාගේ ඇටිටියුඩ් එක අඩි 2000කට දක්වා අඩු කරන්න කියලා. ඉතින් අඩි 2000 කියන ගොඩක් පුංචි ප්‍රමාණයක්. ඉතින් මීටර වලින් ගත්තොත් මීටර 600ක් විතර. ඉතින් මේ වගේ ප්‍රමාණයකට ප්ලේන් එක පල්හැඩ කරනවා. එහෙම නැත්නම් ඩිසයින් කරනවා. තේරුම් ගන්න ඕන හොඳම කාරණාව තමයි ඇත්තට මෙයා මෙච්චර මේ 14ක් කියලා කිව්වට මෙයා මේ විදිහ සැතපුම් 60ක් විතර එහෙන් ඉන්නේ. ඉතින් මේ විදිහට ටේන් එකකින් වැරදි ইনফরমේෂන් එකක් එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එක පැත්තට ආවේ ඇයි? ඒකත් එක්ක තමයි එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එක ප්ලේන් එකට කියන්නේ ඔයා දැන් අඩි 2000ක් දක්වා පල්හැඩ ගන්න කියලා. ඉතින් අඩි 2000ක් දක්වා පල්හැඩ ගන්න කියන එක ඉතාමත් සාධාරණ දෙයක්. මොකද අච්චර සැතපුම් 14 ළඟින් ඉන්නවනම් දැන් ලෑන්ඩ් කරන්න සූදානම් වෙන්න ඕනේ. ඒක නිසා ඇල්ටිටියුඩ් එක අනිවාර්යයෙන් පල්හැඩ ගන්න ඕනේ.
ආයෙත් කියනවා මේ කතා කරන්නේ 1974 සිද්ධියක් ගැන. මේ කිව් විදිහට ප්ලේන් එක පල්ලෙහාට ගන්නවා. ඉතින් මේ විතර අර ගන්නවත් එක්කම අඩි 2000ක් යන ගොඩක් පොඩි ප්‍රමාණයක් මේකට එක සත්කන්‍යක් කන්දේ වැදිලා මේ ප්ලේන් එක ක්‍රෑෂ් වෙනවා. ඉතින් මේක තමයි සිද්ධිය සිද්ධ වෙන විදිය සරලවම කිව්වොත් ඉතින් මේකත් එක්ක සියලුම දෙනා ජීවිතාක්ෂර පත් වෙන කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ හේතුව මොකද්ද මේ කාරණාවට? සරලව මෙතනදී ප්‍රධාන විදියම තේරුම් ගන්නේ යම් කිසි විදියකට මේ දුර කියපේගේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. මේ දුර කිව්වේ කොහොමද? දුර කැන යූස් කරන ඩොප්ලර් කියලා පොඩි ඉක්විප්මන්ට් එකක් තියෙනවා. ඒ වගේම තවදුරටත් ප්ලේන් එකේ වෙදර් රේඩාර්ස් වගේ දේවල් තියෙනවා. කොහොමරිති වෙච්ච ප්‍රශ්න තමයි මේ මාටින්යා මේ ගුවන් යානාව මේක මැක්ඩොනල් ගුවන් යානාව හරියටම කියනවා DC-8 series එකේ ගුවන් යානාව. මේ ගුවන් යානාවක් මේන්ටේන් කරනවා. මේකේ තියෙන හැම ඉක්විප්මන්ට් එකක්ම වෙන්න පුළුවන් හැම දෙයක්ම වෙන වෙනම මේන්ටේනන්ස් සිදු කරනවා නේ එන්වයරන් ප්ලේන් එක. මේව ගැනත් අපි කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඉතින් මේ වගේ මේන්ටේනන්ස් කරද්දී මේ ගුවන් යානාව මේන්ටේන් කරලා තියෙන්නේ KLM එකේ. එහෙම නැත්නම් අපි KLM ගේ කලින් ක්‍රෑෂ් එකෙදි කතා කරා. ඉතින් මෙතනදී මේ යූස් කරපු බ්‍රෑන්ඩ්ස් වල එක එක ඒ කියන්නේ මැනුෆැක්චරර්ස් ලාගේ වෙනස්කම් වෙනත් ඉක්විප්මන්ට් චූස් කරලා මේ වගේ දේවල් නිසා මේ එයාක්‍රාෆ්ට් එක කලින් වගේම ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මම හැමෝටම තේරෙන විදිහට මේක විස්තර කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ මේන්ටෙනන්ස් එක නිසා මේන්ටෙනන්ස් එක ඇත්තට මේක ධාවනයේ සුදුසු තත්ත්වෙම නැහැ. හැබැයි ධාවනය කරන්න පුළුවන් එක මේක දෙයක් මත ඒ තමයි මේ කියන පයිලට් දැනගෙන ඉන්න ඕනේ මේකෙන් එන රීඩින්ග්ස් වැරදි කියන එක. ඉතින් මෙන්න මේ විදිහට ඇත්තට මේ ප්ලේන් එක කිසිම ප්‍රශ්න නැතුව මේ ප්‍රශ්නෙත් එක්ක සෑහෙන කාලයක් එහෙට මෙට ගියා. කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් උනේ මේකේ ක්‍රූ එකකට වෙනස් කරා. ඒ වගේ මේ සිද්ධියට සම්බන්ධ පයිලට් පළවෙනිවතාවට තමයි මේ ප්ලේන් එක යූස් කරන්නේ. සහ පළවෙනිවතාවට තමයි මේ රූට් එකේ ඉන්නේ. මේකත් එක්ක මෙයාට කිසිම අයිඩියාවක් තිබ්බේ නැහැ ප්ලේන් එකෙත් මෙහෙම ප්‍රශ්නක් තියෙනවා කියලා. එයාව දැනුවත් කරලා තිබ්බෙත් නැහැ. මේක නිසා අර එන රීඩින්ග්ස් එයා වැරදි කියනට කිසිම අයිඩියාවක් තිබුණ නැහැ. මෙන්න මේ කාරණා නිසා අර අතනදී පෙන්නු එකපාරට සතපුම් 14 කියලා. අතරම සතපුම් 60 ගණක් ගහින් ඉතර ඉදිද්දි මේකත් එක්ක එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකන තුබ දෙස් දුන්නා. ආවා පල්ලෙහාට ගන්න අඩි 2000ක් වෙනකම්. මේකත් එක්ක ප්ලේන් එක ක්‍රෑෂ් වෙන හේතුවක් වුණා. ඉතින් මේක සම්බන්ධයෙන් මම කලින් කිව්ව විදිහට විවිධ මත තියෙනවා. එක එක්කෙනා එක එක දේවල් කියන නමුත් ගොඩ දෙනෙක් විශ්වාස කරන සහ අවසානයේ ප්‍රූව් වෙච්ච මතයකට තමයි මම අද මේ වීඩියෝ සකස් කරන්නේ. ඉතින් හැමදේම ක්ලියර් මෙතන මිච්ච දේවල් ටික. ඉතින් මේක වීඩියෝ සම්පූර්ණ වැරද්ද කාගේද කියන එක වට තේරෙන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඒවිෂන් ඉතිහාසයේ ලොකුම කළු පැල්ලමක් එකතු කරමු සිද්ධියක් ගැන තමයි අපි කතා කරේ. එයා හොස්ටස් කෙනෙක් මෙතන මැරි කරන්න හින්දලා එයා දවස් කිහිපයකට කලින් මෙයා අවසාන ගමන ඉදිරියේ මේක ගිහිල්ලෙන්න ගිහිල්ලා මෙතන එයාගේ බෙල්ලේ පරදවලා තිබිච්ච රන් පෙන්ඩන්ට් එකක් මේ එයාගේ බොයෆ්‍රෙන්ඩ්ට හම්බ වෙනවා. එයාගේ සම්පූර්ණ මිනිහ ගිනි ගන්න වෙලාවක මේ වගේ විවිධ කතන්දර ගොඩක් මේක මත ගෙතිලා තියෙනවා. ඉතින් සියලුම දෙනාම ජීවිතාක්ෂර පත් වෙනවා. එකම මලසිරු රටේ එයා හොස්ටල්ගේ මලසිරු හැර අනිත් සියලුම මලසිරු ශ්‍රී ලංකාවේ සත්කන්‍යා කන්ද පාමුලම වල දාලා තියෙනවා. ඉතින් අදටත් මේ ප්‍රදේශයේ විවිධ නටබුන් වගේ දේවල් ඒ සම්බන්ධයෙන් හොයා ගන්න හම්බ වෙනවා. ඉතින් වීඩියෝ ෂෙයා කරන්න නොදන්නට දැනගන්න ඒක ආදන්න දේවල් අනිවාර්යෙන් මේ වගේ දේවල් පල්ලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ ෂෙයා කරන්න, වීඩියෝ ලයික් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ ආයෙ හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.